අයිබෝන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන තොරතුරු විකාශය සමගයි ප්‍රථමයෙන් පුවත් සිරස්තල පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට තරාතිරමක් නැතුවම දඬුවම් කරනවා ආණ්ඩුවෙන් පැහැදිලි ප්‍රකාශයක් සහරාන්ලාගේ 257ක් දැනටමත් අත්අඩංගුවේ ඉදිරි පියවර නීතිපති අතේ පොලිස් ඇමති සරත් කියයි කලාප 3කින් ව්‍යාපෘති 28කින් සිද්ධ කෙරෙන අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ජනපතිගේ නිරීක්ෂණයට අහම්බෙන් කරන PCR වලිනුත් තනින් තන පොසිටිව් දරු දෙදෙනෙකු මරාදමා ගැබිනි මවට බරපතල තුවාල කළ යතුරුපැදිකරු රිමාන්ඩ් ජීන කොඩියත් සඳේ ලෙල දෙයි දේශීය ප්‍රවෘත්ති අනුරාධපුර පූජා භූමි සංවර්ධන මහා සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා මෙම ව්‍යාපෘති සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 450ක් ऐतिहासिक अनुराधपुर नगरेट गोसिट्न जनाधिपति गोटाबय राजपक्ष मेत्तुमा अद पिरुवुरुवे जयश्री महाबोसमिदुन अभियस आगिमक वतावत्वल निरतवुना जनाधिपत्तुमा अटमस्थानाधिपति आचार्य पूज्य पल्लेगम श्रीनिवास नाहिमियन्द महदक आशीर्वाद लबागत्ता රුවන්වැලිසෑ රජමහා විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරත්න ස්වාමින් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා සුහද පිළිසඳරකද නිරත වුණා. රුවන්වැලි මහසෑ රදුන් අභියස ආගමික වතාවත්වල නිරත වූ රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර පූජා භූමි සංවර්ධන මහා සැලැස්ම විමර්ශනය කළා. කලාප 3ක් යටතේ ව්‍යාපෘති 28ක් ලෙස සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවෙනවා. ඉදිකිරීම 2024 දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමට නියමිතයි. මෙම සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. දඩමුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරවල සිටින සිරකරුවන් 8000ක් ලබන 31 වනදා වන විට නිදහස් කිරීමට පියවර ගන්නා බව රාජමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළා. ඒ වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් වැලිකඩ බන්ධනාගාරයේ වෙත පැමිණි රාජමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එහි වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු සොයා බැලුවා. පවත්නා ගැටළු පිළිබඳව නිලධාරීන් සමග කරුණු සාකච්ඡා කිරීමටද රාජමාත්‍යවරයා පියවර ගත්තා. जनाधिपति मरणीय दंड में विषय मरणीय दंड विषय සිව් වරුදු සමාලෝචනය සහ මරණීය දණ්ඩණය සීතාන්තය දක්වා අඩු කරනවා කියන එකත් මේ නිකරුණේ අප මුදල් ගෙවා ගන්න බැරුව ඉන්න සියලුම සිරකරුවන් අපි දෙසැම්බර් මාසේ 31 වෙනකොට සිරකරුවන් 8000ක්වත් නිදහස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තුවක් නැතුවම මේකස් ඉන්නේ අද ඉඳන් සිරකරුවට යම් බලාපොරොත්තුවක් තියෙනවා නිදහස් ඉන්නේ හැකියාව තියෙන බව ඒ කියන්නේ මරණදඬු සම්පූර්ණයෙන් අහෝසි වෙනවා ඒ කියන්නේ නෑ නෑ අහෝසි වෙන්නේ නෑ මරණීය දණ්ඩණය සර්ව් කරන කට්ටිය අපි අවුරුදු ගාණක් බල්ලා ඒක ජීවිතාන්තය දක්වා අඩු කරනවා අඩු කරයින් පස්සේ ආයේ ඒගොල්ලන්ගේ හැසිරීම දිහා බල්ලා ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් දිහා බල්ලා මෙතුමන්ලා අපට වාර්තාවක් ඉදිරිපත් කරාම ඒ අවශ්‍ය කාලය ගෙවලා තියනවා නම් අපි එතුමන්ලාව නිදහස් කරනවා මෙතර මහර බන්ධනාකාරයේ ඇතිබු සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා පොලිස් අධිකාරීවරයෙකුගෙන් යොත් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊට එක්ව සිටින බවයි පොලිස් මාත ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ දිනේ තවදුරටත් ප්‍රකාශ 21ක් සටහන් කරලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක් වෛද්‍ය නිලධාරියෙක්ගේ ඒ වගේම බන්ධනාගාර නිලධාරින්ගේ සහ රැදවියන්ගේ ඒ වගේම එක හෙද නිලධාරියෙක්ගේ ඊයේ දිනේදී විශේෂයෙන්ම බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රකාශය දීර්ඝ ලෙස සටහන් කරනු ලැබුවා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුළු ප්‍රකාශ 78ක් පමණ සටහන් කර තිබෙනවා ඒ අතර බන්ධනාගාර නිලධාරීන් වෛද්‍යවරු 9 දෙනෙක් ඒ වගේම හෙද නිලධාරීන් 7 දෙනෙක් සහ
රැඳවුවන්ගේ ප්‍රකාශ මේ අතර සටහන් වී තිබෙනවා. ඒ වගේම ඊයේ දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වත්තලගරු අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් ප්‍රතිගේ නියෝගය මත මෙම විමර්ශනය බාරගත් බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වෙනි වගන්තියේ තියෙන ප්‍රතිපාදනය යටතේ. එමෙන්ම මේ නඩුව ලබන බ්‍රහස්පතින්දා දිනේ නැවත වත්තල අධිකරණයේ කැඳවීමට නියමිතව තිබෙනවා. එහිදී ඒ සියලු පාර්ශ්වයන් වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා. තවදුරටත් මේ සම්බන්ධයෙන් අපි විමර්ශන සිදු කරනු ලබනවා. මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද පස්වරුව වන විට 27000 සීමාව ඉක්මවා ගියා. ඒ තවත් ආසාදිතයන් 501 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර කොරෝනා ආසාදිතයන් 652 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඊයේ දිනේ අපේ රටින් COVID-19 වෛරසයේ ආසාදිත පුද්ගලින් 521 දෙනෙක් හඳුනාගත්තා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ ආසාදිතයන් 342ක්. කෙසේ වෙතත් ඊයේ දිනේ වාර්තා වුණේ කොරෝනා මරණ එකක් පමණයි. මෙය පසුගිය දිනට සාපේක්ෂව යම්කිසි අඩුවීමක් බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. අපි සෝදානම් අද දිනේදීත් COVID-19 වෛරසයේ නවතම තොරතුරු ඔබ වෙත ගෙනින්නට. ඊයේ හඳුනාගත් ආසාදිතින් අතුරින් වැඩිම ආසාදිතින් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයට පසු මහනුවර දිස්ත්‍රික්කයෙන් සහ කළුතර දිස්ත්‍රික්කයෙනි. මෙරටින් තවත් කොරෝනා මරණයක් ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ සමගින් කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 130ක් දක්වා ඉහළ ගිය අතර මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්තල ප්‍රදේශයේ පදිංචි 72 හැරදි පුද්ගලෙක්. මරණවලින් අති බහුතරය සිද්ධ වෙලා තියෙන්නේ වයස්ගත වූවන් අතරේ. අනිත් පැත්තෙන් රටේ සිද්ධ වෙලා තියෙන සමස්ත මරණවලින් 95%කට ආසන්න ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙන්නේ බස්නාහිර පළාතේ ඇතුළේ. රෝහල් ගත කළා ප්‍රතිකාර කළ යුතු රෝගීන් ගාන 7-10 සීමාව කරා එමින් තියෙනවා. දැන් මේක 7-10, 7500, 8000 සීමාවට ආවොත් එහෙම නැවත අපේ රෝහල් පද්ධතිය ඉතාම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තමයි උදා වෙන්නේ. මහර බන්ධනාගාරයේ ඇතු වූ තත්ත්වය පාලනය කිරීමට එක් වූ පොලිස් විශේෂකාර බලකායේ අනදිර නිලධාරීවරයා ඇතුළු 150 දෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර තිබෙනවා. එම බලකායේ 265 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. තේ 265න් දැනට ප්‍රතිකාර ලබන්නේ 35ක් විතරයි. 230ක්ම සුව වී තමන්ගේ නිවෙස් වෙත ගොස් දැනට නිවෙස් වල ඉන්නවා. අද දිනේ, ඊයේ දිනේ, පෙරේදා දිනේ එක් රෝගියෙක්වත් වාර්තා වුණේ නැහැ. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 27060ක්. ඒ අතරින් ආසාදිතින් 6840 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ 475 දෙනෙකු පසුවන අතර මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 20090ක් දක්වා ඉහළ ගියා. ඒ අද දිනේ තවත් ආසාදිතින් 652 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමගයි ප්‍රසිද්ධ දුරකථන සමාගමක සේවයේ නිරත කාන්තාවක ඇතුළු 7 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව කුරුණෑගලදී තහවුරු වුණා. කුරුණෑගල වඳුරාගල ප්‍රදේශයේ ලැගුම් හලක සිටි මෙම පිරිස සිම්පත් අලෙවි කිරීමේදී සිටියදී ආම්බුලස PCR පරීක්ෂණවලට යොමු කෙරුණා. එහිදී වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමටයි කටයුතු කෙරුණේ. අටලුගම වගේ පාලනය කිරීම අමාරු වෙලා තියෙන ජනතාවගේ සහයෝගයත් යම් අඩු මට්ටමක තියෙන ප්‍රදේශ සම්බන්ධයෙන් අර හුදකලා කිරීම කියන එකට එහා ගිහිල්ලා පොලිස් ඇඳිරි නීතිය පනවලා සීමිත දවස් ගානකට වෙන්න පුළුවන්. මොකද එතකොට තමයි අපිට මේ රෝගීන් ටික සහ ආවේක්ෂණ ක්‍රියාවලිය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට වඩාත් හොඳින් කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැති වුණොත් මේ රෝගය ව්‍යාප්තිය කොහෙන් කෙලවර වේද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. කොරෝනා මට්ටු කරන්න ජාත්‍යන්තරයේ උත්සාහ කරන බොහෝතක අපේ රටෙත් හෙළ වෙදකම් උපයෝගී කරගෙන කොරෝනා මර්ධනය කිරීමට මේ දිනවල වැඩි ලෙස උත්සාහ ගන්නවා. මේ සියලු උත්සාහයන් සාර්ථක වේවා යන්න අප සියලු දෙනාගේම ප්‍රාර්ථනාවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා එළඹෙන සඳුදා දිනේදී නීතිපතිවරයා හමු වී සාකච්ඡා කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. වරාය හා නාවික සංචාරක ඇතුළු අමාත්‍යංශ කිහිපයක වැයශීර්ෂ පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
අද වෙනකොට පාස්කු පරීක්ෂණය කාපට් එක යට ගහලා පරීක්ෂණේ පිටිපස්සට දාන්න යන්න එපයි කියලා කාඩිනල් තුමා රජයෙන් ඉල්ලීමක් කරා. මේ රජය එදා කිව්ව විදියට නෙමෙයි අද පරීක්ෂණය කරන්නේ. අපි ඉතාමත් පෑදීලිව එදා හිටපු ස්ථාරෙමයි ඉන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධව වැඩිදිකරුව වෙන සියලු දෙනාට දඬුවම් කරන්න ඕනේ. මම හිතනවා නොබෝදිනකින් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන කමිටියේ වාර්තා වෙනවා. කාඩිනල් උන්වහන්සේ පැහැදිලිවම කියනවා මේ යන පරීක්ෂණ දේශපාලන ගොදුරක් බවට පත් කරන්නට ඒක යොමු කළා තියෙන්නේ කියලා. ඉතින් අපි රජයේ කිසිසේත්ම දේශපාලන වාසියක් මේකෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිත් එක මේ පරීක්ෂණ වලට අපි අත ගහන්නේ නැහැ. ගිය ආණ්ඩුව අත ගැහුවා, ටෙලිෆෝන් කෙරුවා, නඩුකාරණ කතා කෙරුවා, පොලිසිය එහෙල නිදා CID ඩිරෙක්ටර් කතා කෙරුවා. ඉතින් අපි ඒවා දැක්කා. මේ අයට දඬුවම් කළ යුතුමයි. දඬුවම් කළ යුතු තැන ජනාධිපතිතුමත් රජයත් අපි අගමැතිතුමත් සම්පූර්ණ වේවෙනුවෙන් පෙනී හිටිනවා. ඒ වගේම මම මතක් කරනවා ඊළඟට අපේ කාඩිනල් හිපිපාන උන්වහන්සේට ඔබතුමාලගේ ආණ්ඩුවෙන් මඩ ගැව්වා. හරෙන් ප්‍රනාන්දු එකවරක් නෙමෙයි තුන්වරක් කාඩිනල් හිම්පාන්ට අපහාස කෙරුවා. රංජන් රාමනායක ඉන්න අපි පැහැදිලි කරන අපිට මේ විශ්ව සංශෝධනය කරන්න මේ රිෂාඩ් බදුදීන්ගේවත් ඒ ආයි මන්ත්‍රවරු කිසිසේත්මත් මේ ප්‍රශ්නේ යට ගහන්න අපි පාවිච්චි කරන්නේ නැහැ. තමුන්නාන්සේ තමයි කාඩිනල් හිමිපාණ්ඩ තමුන්නාන්සේගේ පක්ෂයයි තමයි බැන්නේ උන්වහන්සේ දේශපාලන කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ උදව් කරන ප්‍රකාශ කරන්න කියලා ඔබතුමාලා කිව්වේ. ඒ නිසා අපි දේශපාලන වාසි ගන්නවා කියලා කියන්නේ වදත් කරන්න හදන්නේ ඔබතුමා එක. ඔබතුමා අදටත් හෙලා දකින්නවද හරෙන් ප්‍රනාන්දු කියපු දේ වැරදි කියලා? ඔය මයික් එක ආයෙ පස්සේ කියන්නේ. ඔබතුමා ඉඳගන්න. හරෙන් ප්‍රනාන්දු කියපු ප්‍රකාශය මම අදත් හෙලා දකින්න. බොහොම ස්තුතියි. ඔබතුමාට තරහතිරිම අපිට වැඩක් නැහැ. ඔහු දැන් ඉන්නේ කොතනද කියන එක අපිට වැඩකුත් නැහැ. ඒක ඔය පැත්තේ වෙන්න පුළුවන්, දැන් මේ පැත්තේ වෙන්න පුළුවන්, දැන් ගෙදර වෙන්න පුළුවන්. ඒ කිසි දෙයක් අදාළ නැහැ කරු කතානායකතුමනි. පරීක්ෂණ කටයුතුලින් ඔප්පු වෙන සියලුම දෙනා දඩුවම් ලබා දෙන එක දෙනවා. ඒක අපි වගකීමකින් කියන්නේ. කාඩිනල් තුමාට පෞද්ගලිකව මඩ ගහපු අය ඔබතුමාලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා තනතුරු ලබා දීලා තියෙනවා. එහෙනම් ඒක ඇතුලේ විවේචනය කරන්න ඉස්සෙල්ලා කරු මන්ත්‍රීතුමනි. මේක සම්පූර්ණ මේ හරෙන් 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 ගාගෙන මම මිනිවරුවක් කරලා දිනනවා නම් මම කතෝලිකයෙක් ඇයිද? මම දැන් වුණා තෝරන දැනගෙන යන්න සූදානම්. මම කිව්වා මොකද්ද ආපු පණිවිඩේ? ඒ කෝල් එක ඇවිල්ලා තියෙන තාත්තට රෑ 8යි ගන්නට මට කතා කරපු නැති ඔක්කොම කොමිසමේ පෙන්නවා. කාඩිනල් උන්වහන්සේගෙන මගේ තිබුණු මතේ මම ප්‍රකාශ කරා. ඊට පස්සේ මම කාඩිනල් උන්වහන්සේ කියලා හම්බ වෙලා මුණ ගැහිලා කතා කරා. අපේ යහපාලනයකට දැන් බැන්න ඒක කෙරුවා කෙරුවා කියලා ඒ කාලේ අත්අඩංගුවට ගත්ත අයට අමතරව කවුරු හරි අත්අඩංගුවට අරගෙන තියෙනවා තමුන්නාන්සලා ආණ්ඩුවට පත් වුණාට පස්සේ 271 දෙනෙක් දැන් අත්අඩංගුවේ ඉන්නවා. දැන් මොනවද කියන්නේ? මේ පාස්කු කමිෂන් එකක් පත් කෙරුවා. මේකiata දිශාව ගැන අපේ මන්ත්‍රීවරුන්ට සැකයක් තියෙනවා. කාඩිනල් තුමා එක කියලා තියෙනවා. හිටපු අගමැතිතුමා ගෙන්නනවා. හිටපු ජනාධිපතිතුමා ගෙන්නනවා. පූජිත ගෙන්නනවා. හේමසිරි ගෙන්නනවා. ඒගොල්ල බොම්බ තිබ්බේ නෑනේ. ඒගොල්ල බොම්බ තිබ්බද? අපිට ආරංචියක් තියෙනවා. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ISIS එකේ සම්බන්ධයක් තියෙනවා. ඒකට ලංකාවේ පුද්ගලෙක් සම්බන්ධයි කියලා ඔබතුමා එක්කගෙන දැනුවත් වෙලා ඉන්නවද නැද්ද කියලා කියන්නේ. ඒ අපි දන්නවා. ඉතින් ඒ රහස් කියන්නේ නෑ දැන්. නඩුව දැන් බලන්න. නඩුව එනකොට සමහර වෙලාවට මේ සභාවේ ඉන්න අය දෙකට සම්බන්ධයි කියලා ඔප්පු වෙන්න පුළුවන්. දැනට 257 දෙනෙක් රිමාන්ඩ් බාරේ තියන් ඉන්නවා. 86 දෙනෙක් DO දාලා ඉන්නවා. රිමාන්ඩ් එකේ ඉන්නවා. එතකොට මේ සම්බන්ධයෙන් සිද්ධි 8ක් වුණා. ඒ අසාන 8ේම තියෙන ඒ සම්පූර්ණම නඩු ගොනු කරලා ඒක නීතිපතිවරයා ළඟ දැන් තියෙන්නේ. එතකොට සවුන්දර ගිහිල්ලා මම නීතිපතිවරයාව පුද්ගලිකව හම්බ වෙනවා මේ නීති කටයුතු ඉක්මන් කරන්න. ඒකෙන්ද රජයක් හැටියට අපි සීලුම දේවල් කරලා ඉවරයි. මේක ඉතාම කෙටි කාලෙකින් ඉවර කරනවා. ඉතින් මේ ඇත්ත වශයෙන්ම මේ පාස්කු පාරේ ඇතු උනේ ඔබතුමන්ලාගේ යහපාලන රජයේ කාලේ බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරපු නිසා. මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී එකම පවුලේ දැරියන් දෙදෙනෙකුට මරු කැඳවමින් මවට බරපතල තුවාල වූ අනුතර සිදු කළ යතුරුපැදිකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අනුතර සිදු වුණේ ඊයේ රාත්‍රියේදී. එකට උයන නවකාලු මාර්ගයේ පදික මාරුවේදී මවක සහ දැරියන් දෙදෙනා යතුරුපැදික ගැටීමේ අනතුරු සිදු වෙති බවයි පොලිසිය පවසන්නේ. මව දරුවන් දෙදෙනාද සමග පදික මාරුවෙන් ගමන් කරමින් සිටියේදී අධික වේගයෙන් පැමිණි යතුරුපැදියේ ගැටී දැරියන් දෙදෙනා මීටර 20ක් පමණ දුරට ඇදී ගොස් තිබෙනවා. 27 යතුරුපැදිකරු මීට පෙර අධික වේගයෙන් තරංගයට යතුරුපැදිය ධාවනය කිරීමේ වරදට අධිකරණයෙන් රුපියල් 15,000ක දඩ මුදලක් ගෙවීමට නියම කළ අයෙකු වෙනවා. ඔහු අධික වේගයෙන් තව යතුරුපැදිය ධාවනය කරන අයුරු ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණේ මේ අයුරින්. සිතියත් සමග එකට වෙන ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී වූ අයුරුද දක්නට ලැබුණා. අනේ මගේ කෙල්ල වත්තම අම්මා ඔතන එක ළමෙක් හදන අනිත් ළමයා ඊගාව තැන ඒක
අද පදිනවා ආයෙ හෙට නවත්තනවා අනිද්ද පදිනවා නෑ රෑ 10 න් පස්සේ හැමදාම රේස් රෑ 12 ට වෙනකන් නිින්දක් නෑ මෙතනින් යන්නේ අම්මලා ඉදර බක් ගන්න මේ හැමදේම රේදී කන්න යනවා මීටර 150ක් දුරින් බයිසිකලේදී ඔටිපයි එමක් කැලිලද්ද කියලා මේගොල් මියගේ දරියන් දෙදෙනා වයස් අවුරුද්දක් හා අවුරුදු 7ක් වන අතර ගැබෙනියක් වන බව මෙවැනි විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඒගොල්ලෝ මේ ගෙදර තමයි ඉන්නේ මේ පොඩි මේ තමයි තියෙන්නේ දරු කුඳලක් ඉන්නවා කියලා ගන්න එකක් නැහැ. නෑ දෙයියනේ මේ අපරාධ මුණ්ඩ මෙවැනි බයික් කර යන්න දෙන්නකෝ. මේ වෙලාවට යන්න දෙන්නකෝ. පාරේ ස්පීඩ් එකට යන්න නැති වෙන්න මොකක් හරි විවරක් මේකට ගන්නයි කියලා තමයි අපි කියන්න තියෙන්නේ. අනතුර සම්බන්ධයෙන් අතරංකුවට ගෙනු විසහවෘදි යතුරු ප්‍රතිකරු මුරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්දනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. මම බඳින්නේ කන එයි අපේ ගෙදර ඉඳන්ම ආවම වෙලා ගෙදරන ගමන් තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. මිනිස්සු කට කතා කියනවා කුඩු ගන්නවා ගන්නේ මම ඕන දරක පෙන්නනවා එයා එමු කරන්න කෙරෙන්නේ නෙවෙයි කියලා කවදාකවත් එහෙම නරක වැඩ කරන්න කෙරෙන්නේ නෙවෙයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ විනෝදාංශයක් ලෙස රාත්‍රී කාලයේ වේගවත් රිය පැදවීම් සිදු කරන පිරිස සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. මේ සිද්ධියත් සමග පැහැදිලි වන ප්‍රධාන කරුණක් නම් ලංකාවේ සමහර ප්‍රදේශවල පුරුද්දක් හැටියට මේ ආකාරයට රාත්‍රී කාලේ බයිසිකල් වේගයෙන් පැදවීම එවැගේම වාහන වේගයෙන් පැදවීම තරුණයින් අතර පුරුද්දක් බවට පත් වී තිබෙනවා. ඔවුන් වාහනේ වේගය පරීක්ෂා කිරීමට එවැගේම විනෝදාංශයක් වශයෙන් මේ කටයුතු සිදු කරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. පොලිසිය ඉතා දැඩි ක්‍රියාමාර්ග මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී රාත්‍රී කාලේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම රථවාහන පොලිසිය බලාපොරොත්තු වෙනවා. දහසකුත් අභියෝග හමුවේ තම පෑන හසුරුවා පීඩිත ජනයා වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි තවත් අපේ රටේ සුවිශේෂී චරිතයක් පිළිබඳව අමතක නැති මතක විශේෂාංගය තබන සටහනක් දැන් මට හොඳ අනාගතයක් උරුමන වෙන්න පුළුවන්. හැබැයි මට යහපත් අතීතයක් උරුම වෙලා තිබ්බා. මේ මගේ කතාව නෙමෙයි. මීට වසර ගණනාවකට කලින් මේ රටේ භීෂණයේ වැපිරලා තිබු යුගයක තමන්ගේ පෑන හසුරවලා මේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් සාධාරණ ඉටු කරන්න මහන්සි වෙච්ච ඒ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදිකගේ කතාව. අමතක නැති මතක විශේෂාංගෙන් අද අපි ඔබට කියන්නේ ඔහුගේ කතාව. ඔහු නමින් සුනිල් මාධව ප්‍රේමතිලක. මාධ්‍යවේදී කැටියට පැහැදිලිවම තේරුම් ගත්ත විශාල රටට වරොත්තු නැද්දෙන ඛේදවාචකයක් සිද්ධ වෙන බව. මොකද ඒක මම මෙහෙම කියන්නේ ඒක හිතාමතා කරපු වැඩක් හැටියට මම තීරණය කරන්නේ. ඉදත් එහෙම මම තීරණය කළා. අදත් මගේ අදහසය තමයි. එක්දහස් නවසය හතලිස් හතර වසරේ මැයි මස දොළොස් වනදා මෙලොව එළියදුටු සුනිල් මාධව ප්‍රේමතිලකයන් මෙරට පත්තර කලාවට සිදු කළ මෙහෙය අපමණයි. හොරණ නගරය තුළ සිය ළමා කාලය ගෙවන ඔහු හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් තම පාසල් ගමන ආරම්භ කරනවා. පාසල් කාලයේ සිටම පත්තර කාරයෙකු වීමේ සිහිනය තුළ ගිලා බැස සිටි සුනිල් මාධවයන් තමන් ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේදීම පත්තර රැකියාවට යා යුතු බවට තම පියාට කන්නලව් කරනවා. මාඩට බමිනිම නම් හිත වැඩක් නෑ. මල්ම ඉස්කෝලේ ඉගෙන ගන්න දොස්තර කෙනෙක් එන්න හොඳට ඉගෙන ගත්තා. නමුත් මට ආශය තුන මාඩට එන්න. කෙසේ වෙතත් 1963 වසරේදී ලේක් හවුස් ආයතනයේ සිළුමිණ ඔස්සේ පත්තර කාර්යයකු වීමේ සිහිනය සැබෑ කරගන්නා සුනිල් මාධව ප්‍රේමතිලකයන් තම පෑනෙන් කළ මෙහෙවර අදටත් මකා තමන්නට බෑ. මම තමයි වැඩිම සටන් කළේ මාධ්‍ය විද්‍යාසෝනේ කියලා. මම තමයි ඉදිරියටම ගියේ මගේ ජීවිතේට. ඒ කාලේ අපි දැක්කයින කොට හරියන්නේ නැහැ කියලා ඉන්දියාවේ කාලේ වර්ධනය කරනවා ඝාතනය කරනවා තත්ත්වයට නැහැ කියන එක අපි දැක්කා. මට යන දැන මට දැන් දව කිව්වෙ ශ්‍රී මාසවල වයසවෙන් ඔයා තමයි බිල්ලට එන්නේ කියලා. මොනම් බය නැතුව ගියා ඒ සටන් වලට. ඒකදී මම ලොකු අත්දැකීමක් සහ ලොකු ආශාවක් දැක්කේ. එවක විප්ලවවාදීන්ගේ පුවත්පතක් ලෙස හැඳින් වූ ජනතා පුවත්පතට සම්බන්ධ වූ මේ පත්තරකාරයා
හදවත ඇඳි ගී යන විශේෂාංගය තුලින් මෙරට පුවත්පත් කලාවට අලුත් අර්ථයක් ලබා දුන්නා. ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් සිය පෑන හැසිර වූ මේ මාධ්‍යවේදියාට මැරයින්ගෙන් ගුටි කන්නට වූ අවස්ථාද ඕනෑතරම් තියෙනවා. හඬනු මැනවි නිදහස සත්‍යවාදීකුගේ දිනපොත අන්ධකාරයේ දරුවා ඇතුළු ග්‍රන්ථ රසක් රචනා කළ ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රමුඛ සමාජිකයෙකුද වෙනවා. කිසිදාකත් තර්ජන ගර්ජන වලට බිය නොවූ සුනිල් මාධව හැමදාමත් ඒ අභියෝග තුලින් මහත් වින්දනයක් ලැබුවා. අද වන විට තම ජීවන ගමනේ 76 වන විය පසු කරමින් යන මේ රටට අවැසි සුවිශේෂී පත්තරකාරයාට ස්වාධීන රූපවාහිනී අප දීර්ඝාෂ පතන්නේ ඔහු වැන්නන් තවදුරටත් අපේ රටට අවැසි නිසාමයි. සුවහස ජනතාව සනහාලු මෙවන් චරිතවලට ජීවයක් වන්නට ඔබත් සූදානම්. අමතන්න හෙළයේ මහා ගාන්ධර්වයා වූ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ 93 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. උත්තර ಭಾರತೀಯ රාගකාරී සංගීතයෙන් සිංහල ගීත ශාස්ත්‍රයේ පෝෂණය කළ ඩබ්ලිව්.ඩී. අමරදේවයන් මෙරට සංගීත ශාස්ත්‍රයට අමිල බෙහෙයක් ඉටු කළා. ගීත දහස් ගණනක් ගායනින් හා සංගීතයෙන් ජන හදවත් විචිත්‍රවත් කළ මෙම ගාන්ධර්වයා දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබුවා. 1927 වසරේ දෙසැම්බර් 5 වනදා මොරටුවේදී උපත ලැබූ ඩබ්ලිව්.ඩී. අමරදේවයන් 2016 වසරේ නොවැම්බර් 3 වනදා අපහව ප්‍රාප්ත වන විට 88 වන වියෙහි පසු වුණා. ඒ මහතාගේ 93 වන ජන්මදිනය වෙනුවෙන් සැකසුණු විශේෂ වැඩසටහනක් හෙට රාත්‍රී 10ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. මේ වන විට ලකුණු 208ක ජයග්‍රහී ඉලක්කයක් හඹායන ගෝල් ගැටියටස් කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 3ක් දැමී ලකුණු 171ක් ලබා සිටිනවා. අද රාත්‍රී 8ට කලම්බෝ කිංග්ස් හා කැන්ඩි ටස්කර්ස් අතර තරඟය ආරම්භ වීමට නියමිතයි. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. නැවතත් හමු යමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්.